ගමට තවත් අලුත් ලස්සන දවසක්. උදේ පාන්දරම යාළුවෝ ටික එකතු වෙලා ගමනක් යනවා. කවුද මේ යාළුවෝ? කුකුළු පැටියෙක් ඉන්නවා. කුරුමිනියෙකුත් ඉන්නවා. පොන්චි මී පැටියෙකුත් ඉන්නවා. ගෙඹි පැංචෙකුත් ඉන්නවා. මේ හැමෝම කූඹි යාළුවත් එක්ක එකතු වෙලා අද මේ ගමනක් යන්න යොදාගෙන. හරි හරියට තරඟෙට දැන් මේ ගමන යනවා. මේ යන අතරමඟදී මේ යාළුවෝ ටිකට මේ ගමන යන්න එකඩ වෙන්න ගංගාවක් හමු වෙනවා. වතුර දැකපු ගෙම්බා එකපාරටම වතුරට පැනලා මෙන්න මෙහෙම කිව්වා. අපි නාවෝ. ඊට පස්සේ කුකුල් පැටියා මෙහෙම කිව්වා. අපි පීනන්න දන්නේ නැහැ. ඔය විදියටම කූඹියයි කුරුමිනියයි මීයයි තුන්දෙනාත් කිව්වා එයාලා පීනන්න දන්නේ නැහැ. ඊට පස්සේ ගෙම්බා මෙයාලට විහිළු කරමින් මෙන්න මේ විදියට කිව්වා. උඹලගෙන් ඇති වැඩේ මොකද්ද පීනන්නවත් බැරුව? ඔන්න ඔහොම කියලා මේ ගෙම්බා තමන්ගේ යාළුවෝ පහත් කරලා කතා කළා. ඊට පස්සේ මේ යාළුවෝ හැමෝටම හරිම දුකයි. එයාලා කල්පනා කළා මේ ගඟෙන් නිකුත් වෙන්නේ කොහොමද කියලා. හරිම දුකින් කල්පනා කර කර හිටියා. ඊට පස්සේ කුකුළු පැටියා ගිහිල්ලා හොඳ සවිමත් ටිකක් ලොකු කොළයක් හොයාගෙන ආවා. මී පැටියත් ගිහිල්ලා තරමක් විශාල ටිකක් සවිමත් පොල් කටුවක් අරගෙන හරිම බරෙන් උස්සගෙන ආවා. කූඹියත් හරිම සතුටින් ශක්තිමත් ටිකක් දිග ඉරටුවක් හොයාගෙන ආවා. කුරුමිනියා ගිහිල්ලා හොඳට ගැට ගහන්න පුළුවන් ශක්තිමත් වැලක් හොයාගෙන ආවා. කුකුල් පැටියයි මී පැටියයි කුරුමිනියයි කූඹියයි හතර දෙනාම මහන්සි වෙලා එකමුතු වෙලා ලස්සන ඔරුවක් හැදුවා. ලොකු වැඩක් කරලා මේ හතර දෙනාට ඒ ගැන නිහතමානී සතුටක් ඇති වුණා. තමන්ට පීනන්න පුළුවන් කියලා අහංකාර වුණු ගෙමි යාළුවා දියේ පැන පැන නටනවා. ඔන්න ඔය අතරේ මේ යාළුවා ඔක්කොම හදාගත්ත ඔරුවෙන් ගඟෙන් එකට වෙන්න ගියා. ටික වෙලාවක් යනකොට ගෙම්බා ගොඩට ඇවිල්ලා බැලුවා කෝ යාළුවෝ කියලා. එතකොට මේ යාළුවෝ හැමෝම ලස්සන ඔරුවක් හදාගෙන ගඟින් නිගුඩ වෙනවා. ඔන්න ඔය වෙලාවේ ගෙම්බා තේරුම් ගත්තා තමන්ගේ යාළුවට කතා කරපු විදිය හරිම වැරදි කියලා. යාළුවෝ ටිකගේ එකමුතුකමයි කැපවීමයි නිසා එයාලට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වුණා කියලා මේ ගෙම්බා තේරුම් ගත්තා.